සියලු දූ දරුවන්ව ආදරෙන් පිළිගන්නවා මගේ සත්සර ආට් ඇන් මියුසික් වෙත. ඉතින් දරුවනේ අද මම ඉතා වැදගත් පාඩමක් තමයි ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ. ඒ තමයි වයලීනය. ඉතින් වයලීනය කියන්නේ ළමයි බටහිර සංගීත වාද්‍ය භාණ්ඩයක්. උපන් බිම ලෙස සැලකෙන්නේ ඉතාලිය. නමුත් 16 වෙනි සියවසේදී නිර්මාණය කර තිබෙන මේ වයලීනය 19 වෙනි සියවස වන විට නවීකරණය වී තිබෙනවා. වයලින් පවුලේ සමාජිකයන් ලෙස ගැනෙන්නේ වයලීනය, වියෝලා, චෙලෝ, ඩබල් බේස්. ඉතින් ඒ අතුරින් කුඩාතම සමාජිකයා ලෙස සැලකෙන්නේ වයලීනයයි. ඉතින් මේ වයලීනය මධ්‍යකාලීන යුගයේහි ෆීඩල්, රෙබෙක්, ලිවාද බ්‍රැසියෝ ආදි භාණ්ඩ අනුසාරයෙන් ඉපදවා ඇති බව දැක්වෙනවා. ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 1550 දී පමණ ලොවට හඳුන්වා දී තිබෙනවා. වයලීනය ඉතා උසස් ගණේලා සැලකෙනවා, විශේෂයෙන්ම ජර්මනිය සහ ස්පාඤ්ඤ ආදී රටවල නිෂ්පාදනය කරන තිබෙන වයලීන. ඒ වගේම ලොව ප්‍රකට වයලීන නිෂ්පාදකයින් ලෙස ඇමටි ෆැමිලි සහ ඇන්ටෝනියෝ ස්ට්‍රැඩිවේරි දක්වන්නට පුළුවන්. ඒ අතරිනුත් ඇන්ටෝනියෝ ස්ට්‍රැඩිවේරි වඩාත් ඉදිරියෙන් සිටිනවා කියලා තමයි කියන්න වෙන්නේ. එයට හේතුව වන්නේ ඔහුගේ නිෂ්පාදනවල ගුණාත්මක බව, ඔහුටම ආවේනික වූ සුවිශේෂීතාවයකින් යුක්ත වීමයි. ඉතින් දරුවනේ මේ ඇන්ටෝනියෝ ස්ට්‍රැඩිවේරි ආයත නිෂ්පාදනය කර තිබෙන වයලීන ආදී භාණ්ඩ, ඒ ෆැමිලි එකට අයිති භාණ්ඩ. ඇත්තම මේ වයලීනය ළමයි බටහිර සංගීත භාණ්ඩ අතර හොඳ සොයා ගැනීමක්. මේ වයලීනය කම්බි භාවිතා කර තිබෙන සහ අභෝවක ආධාරයෙන් වාදනය කරනු ලබන භාණ්ඩයක්. මුල්ම වයලීනය කම්බි හතරකින්, සුසරය අතුරු හතරකින්, ඉංගටිය හැඩයට සමාන හැඩයකින් සහ ශබ්ද පිටවීමට සෑදූ සවුන්ඩ් හෝල් දෙකකින්ද සමන්විතයි. ඉතින් මේ ආකෘතිමය ලක්ෂණ වර්තමානයේ තිබෙනව වයලීනයේ තුරුණු දැක ගන්නට පුළුවන්. ඉතින් දරුවනේ වයලීනයේ ප්‍රභවය කියන්නේ ආරම්භය බටහිර රටවල් ලෙස ලෝකය පිළිගත්තත් විවිධ මතයන්ට අනුව වයලීනයේ උපත ලාවන ලංකාවේවත් අප ශ්‍රී ලංකාව බවට තමයි දැක්වෙන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 5000 දී පමණ රාවණ රජු විසින් කරන ලද රාවණ හස්ත වීණා නම් භාණ්ඩයේ හැඩයක් වයලීනයට සමාන බව තමයි සඳහන් වන්නේ. ඉතින් වයලීනය කියන්නේ ඇත්තටම විශ්වයටම පොදු ඉතා සියුම් නාද රටා මැවිය හැකි, පහසුවෙන් පරිහරණය කළ හැකි, ලෝ පිළිගත් ඕනෑම සංගීත කණ්ඩායමක විශේෂයෙන්ම ඔචෙස්ට්‍රා වැනි ඉතින් ඒ ආදී කණ්ඩායම්වල භාවිතා කරනු ලබන සහ පාසල් සංගීත අධ්‍යාපනය තුළ පරිහරණය කරනු ලබන ජනප්‍රිය වාද්‍ය භාණ්ඩයක්. ඊළඟට ඕගොල්ලෝ දැන් මේ වයලීනේ කොටස්ද දැනගන්නට ඕනේ. විශේෂයෙන්ම වයලීනේ තියෙනවනේ අර දඟකාර කැටයමක්, දඟරාකාර කැටයමකින් යුත කොටස, එය ස්ක්‍රෝල් කියලා තමයි හඳුන්වන්නේ. ඊළඟට ටියුනින් පෙක්ස් හතරක් තියෙනවා. ඊළඟට පෙක් බොක්ස්, සුසරකින් සඳහා භාවිතා කරන ඇන රඳවා තිබෙන පෙට්ටියක් වැනි වූ සිතුරු අටකින් යුත කොටස තමයි පෙක් බොක්ස් කියලා කියන්නේ. ඉතින් මේ වයලීනේ කොටස් ඔයාලා හොඳින් දැනගන්න දරුවනේ. ඒ වගේම ෆින්ගර් බෝඩ් එක, ඒ කියන්නේ අපි ඇඟිලි පෝරුව, ඇඟිලි තබන කොටස. ඊළඟට ස්ට්‍රින් කියන්නේ තත්. ඒ වගේම බ්‍රිජ් කියන්නේ අර කුඩා පතුරක් ආකාර හැඩ ඇති කොටස. සවුන්ඩ් හෝල් කියන එක F හැඩ ඇති කොටස. ඒ වගේම ටේල් පීස්, සුසරකින් සඳහා භාවිතා කරන ලෝහමය ඇන රඳවා තිබෙන කොටස. ඉතින් මේ ආකාරයට වයලීනේ ඇඳලා ඒ ප්‍රධාන කොටස් ටික නම් කරන්න ඕගොල්ලෝ දැනගන්නට වෙනවා. ඉතින් හය ශ්‍රේණියේදීත් මේ වයලීනේ ගැන කෙටි සටහන ඉගෙන ගන්න ඕලා. ඒ වගේම වයලීනේ අනෙක් කොටස තමයි බෝ එක. මේ බෝ එක දරුවනේ මේ තියෙන්නේ හෙයා,
මේ බෝයි එකේ තියෙන හෙයා කියන්නේ කෙන්දි අශ්වයාගේ කෙන්දි සහ පොනි කෙන්දි භාවිතා කරලා සකසනවා ඉතින් මේ තියෙන කොටස් බෝයි එකේ හෙඩ් එක ස්ටික් එක ළඟට හෙයා ෆ්‍රොග් ස්ක්‍රූ කියන මේ මේන් පාර්ට්ස් ටික ප්‍රධාන කොටස් ටික ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ ඊළඟ බෝ එක අල්ලන ආකාරය දැනගන්නට ඕනේ ඉතින් මේ විදිහට මේ රූප සටහන දැක්කෙන විදිහට ඕගොල්ලෝ පුහුණු වෙන්න දරුවනේ නමුත් මෙන්න මේ ආකාරයට නම් අල්ලන්න එපා බෝ එක අල්ලන නිවැරදි ක්‍රමය මුලින්ම ඉගෙන ගන්න ඕනේ ඒකට ඕගොල්ලෝ පැන්සලක් මුලින්ම මේ රූප සටහන දැක්කෙන ආකාරයට අල්ලන්න පුරුදු වෙන්න මේ ෆින්ගර්ස් තියලා තියෙන ආකාරයට ඕගොල්ලෝ හරියට අල්ලන්න ඕනේ ඉතින් බෝ එක නිවැරදිව අල්ලාගෙන වයලීනෙ මත හරියට තබල වාදනය කරන්න පුරුදු වෙන්න ඕනේ වගේම අපි වයලීනේ වාදනය කිරීමේදී වම් මතේ ඇඟිලි භාවිත කරන ආකාරය දැනගන්නත් ඕනේ වම් මතේ ඇඟිලි හතර තමයි මහාපට ඇඟිල්ල හැර භාවිත කරන්නේ මෙන්න මේ ආකාරයට හරියට අත තියන්නත් පුරුදු වෙන්න ඕනේ ෆින්ගර් බෝඩ් එක උඩ ඉතින් මේ ආකාරයට බෝ එකයි වයලීනේ හරියට උර හිසත් දැන් හිටගෙන ඉන්න ක්‍රමයට වයලීනේ වාදනය කරනවා නම් ඒ නිවැරදි ඉරියව්ව භාවිත කරන්න ඕනේ විශේෂයෙන්ම බටිර රටවල් වල නම් හිටගෙන හෝ ඉඳගෙනනේ ඉතින් මේ විදිහට නිකටත් උර හිසත් අතර හරියට රඳව ගන්න ඕනේ වයලීනේ දැන් පෙරදිග ක්‍රමයට නම් අපි බිම වාඩි වෙනවා එතකොට අපි නිකටත් පාදේ විලිඹ මතත් හරියට මේ ආකාරයට තියන්න ඕනේ වාදනය කිරීමේදී තින් ඉරියව්වත් හරියට වැදගත් වෙනවා වයලීනේ වාදනය කිරීමේදී ඉතින් ඊළඟට ළමයි දැන් අපි දැනගන්න ඕනේ වයලීනේ සුසර කරගන්න ආකාරය පිළිබඳවත් මෙහිදී වයලීනේ කොටස් කිහිපයක්ම අපට වැදගත් වෙනවා විශේෂයෙන්ම පෙග් බොක්ස් සහ ඇඩ්ජස්ටර්ස් ඒ කියන්නේ ෆයින් ටියුනර්ස් කියන කොටස් මේ තියෙන ආකාරයට මේ කොටස් හරියට වැදගත් වෙනවා ටියුන් කරද්දී ඉතින් පෙග්ස් හරහා තද කිරීම මත තමයි මේ ආකාරයට තද කරමින් පෙග්ස් හතර ඒ වගේම මේ ෆයින් ටියුනර්ස් කියන ඒවා හරියට තද කරමින් තමයි අපි ටියුන් කරන්නේ. ඒ වගේම වයර් හතර නම් කිරීමත් ඕගොල්ලෝ දැනගන්න ඕනේ ළමයි. DGAE කියන ආකාරයට මේ වයර් හතර නම් කරනවා. ඉතින් ඕගොල්ලෝ වයර් හතරේ නම් කරන ආකාරයත් දැනගන්නට ඕනේ. G වයර්, D වයර්, A වයර්, E වයර් කියලා නම් කරන්න නැත්නම් G string එක D string A string ආදී වශයෙන්. ඉතින් මේ වයලීනේ තත් හතරක් තියෙනවා. ඒ තත් වමේ සිට දකුණට ක්‍රමයෙන් සිහිනවන ආකාරයට තමයි නිෂ්පාදනය කරලා තිබෙන්නේ. ඉතින් බටහිර ක්‍රමයට අනුව ඒ තත් හඳුන්වන්නේ strings කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් මේ දේවල් ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ. ඊළඟට බටහිර ක්‍රමයට ළමයි වයලීනේ සසර කරන්නේ මේ විදිහට ඕපන් වයර් එක මන්ද්‍ර පා රී දා ගා ආදී ලෙස තමයි තියෙන්නේ ඊළඟ පෙරදිග ක්‍රමයේදී මන්ද්‍ර පා සා පා උච්ච සා කියන ක්‍රමවලට තමයි ටියුනින් කරන්නේ ඉතින් මේ ක්‍රම දැනගෙන ඉන්න ඕන ඔයගොල්ලෝ සටහන් කරන්න වෙලාවට ඒ වගේම වයලීනේ ස්වර සප්තකයේ පිහිටෙන ස්ථාන සහ දුර ප්‍රමාණයන් දැන ගැනීමත් හරිම වැදගත් වෙනවා පෙරදිග ක්‍රමයේ ශුද්ධ ස්වර පිහිටෙන ස්ථාන ගත්තාම ළමයි දැන් වයලීනේ මුල සිට සෙන්ටිමීටර 3.3 කුත් ඊළඟට ඒ ආකාරයට හරි මිමි තියලා ඔයගොල්ලෝ මේ වයලීනේ ස්වර පිහිටෙන තැන දැනගන්න ඕනේ දැන් වඩාත් හොඳයි මේ මිමි හරියට අරගෙන ඒ නියමිත ස්ථානවල අර සුදු පටියක් අලවන්න ඕගොල්ලෝ. එතකොට ඕගලන්ට ඒ මත ඇඟිලි තියමින් ඕගලන්ට පුහුණු වීම කරන්න පුළුවන්. ඉතින් දරුවනේ මේ ආකාරයට ඕගොල්ලෝ හරියට මේ විදිහට පටි
නියමිත ස්ථානවල අලවල ඒ මත ඇඟිලි තබන්නලා නියමිත ස්වර නාදයන් මතු කර ගන්නට පුරුදු වෙන්න ඕනේ. ලෝ ප්‍රකට වයලින් වාදකින් ගත්තාම විශේෂයෙන්ම අපගේ ශ්‍රී ලංකාව තුළ නම් WWD අමරදේවයන්, DR සෝමසිරිල සිංහයන්, ඒ වගේම DD ගුණසේන, දැන් වර්තමානයේ දිරුවන් වේණුවෙන් සාදිනේ සුභසිංහ, ඒ වගේම තුෂාන් ජයවර්ධන ආදී අය දක්වන්න පුළුවන්. ඒ වගේම ඉන්දියාවෙත් එල් සුබ්‍රමණියම් වැනි අය සිටිනවා. ඒ වගේම බටි රටවල මේ බොහෝ පිරිස් ඉන්නවා දක්වන්න. ඉතින් ඔයාලා මේ අයගේ නම් කීපයක් මතක තියාගන්න ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. නමුත් දැන් වර්තමානයේදී ලෝකයේ බෙස්ට් වයලින් ප්ලේයර්ස්ලා විදිහට ඉසාක් ෆර්මන්, හිලරි, ඊළඟට සාරා, වික්ටෝරියා ආදී පිරිස් දැක්වෙනවා. ඉතින් දරුවනේ ඕගොල්ලෝ මේ විදිහට හොඳට පුහුණු වීම කරන්නත් ඕනේ. ඉතින් මම ඇත්තටම දැන් මේ පාඩම හත ශ්‍රේණියට තියෙනවා. නමුත් ඉතාමත් වැදගත් මේ පාඩම අනිකුත් වසරවල ළමයින්ටත්, ඒ වගේම ඕගොල්ලෝ වයලීනේ ඇඳලා කොටස් නම් කරන්න. මම මේ දක්වලා තියෙන ප්‍රධාන කොටස් විශේෂයෙන් දැනගන්නට ඕනේ. මම දක්වලා තියෙන හැම කරුණක්ම වගේ ඔයාලට ඉතාමත් වටිනවා. ඉතින් වයලීන් වාදනය කරන හැටි මම ඉදිරි යේදී වීඩියෝ කරන්නට හිතාගෙන ඉන්නවා. පියවරෙන් පියවර ඒවා එක්ක සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා.